අප්‍රිකාව පැවැත්වෙන T20 ලීගේ තවත් තරගයක් අදිනේදී පැවැත්වෙනවා. ඉතින් මේ තරගය පැවැත්වෙන්නේ ජොහනස්බර්ග් කණ්ඩායම, ජොහනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම, ඒකට කියන්නේ ජෝබර්ග් සුපර් කිංග්ස් කියලා, ඒ කණ්ඩායම සහ සන්රයිසර්ස් ඊස්ටර්න් කේපින් කණ්ඩායම් දෙක අතර තමයි පැවැත්වෙන්නේ. මේ තරගය ලංකාවට සුවිශේෂී වෙන්න හේතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපොන්ත යන මහීෂ් තීක්ෂණ මේ තරගාවලියට ක්‍රීඩා කරනවා. ඉතින් මහීෂ් මේ තරගයේ වගේ මේ තරගාවලිය පුරාවටම තම තොන්නේ පන්දුව අපි දැක්කා. ඉතින් මේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ජෝබර්ග් කණ්ඩායම. ඉතින් ජෝබර්ග් කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත්තේ නායකයා ෆැෆ් ඩොෆ්ලසි, සෞ ලකුණු 92 ලබා ගත්තා පන්දු 60කින්. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ පන්දු අර 20 අවසානයේ ලබා ගත හැකිවේ ලකුණු 160ක් පමණයි. නමුත් බොහෝ දෙනා හිතුවා ඔවුන් ඉතාමත් පහසුවෙන් ලකුණු 200 රැස් කරයි කියලා. මොකද ඔවුන්ට ඉතාමත් ආරම්භය ලැබුණ පළවෙනි කඩලට ලකුණු 119ක් ලබා ගත්තා ඔහු සහ රීසා හෙන්ඩ්‍රික්ස්. ඉතින් කෙසේ වෙතත් ඔවුන්ගේ මේ අවසාන භාගයේදී තරම් සාර්ථක වෙන්න බැරි වුණා ඔවුන්ට. ඉතින් ඒ නිසා ලකුණු 160යි ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් ශ්‍රී ලංකාවේ දඟපන්දු යන මහීෂ් තීක්ෂණ තමයි ඔවුන්ගේ මේ දිගින් දිගෙනම ඕපනින් බෝල කෙනෙක් විදිහට ඔහු පාවිච්චි කරා. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ දසුන් චානකේ වගේම MS ධෝනි මේ හැමෝම මහීෂ් විශ්වාස කරනවා. විශේෂයෙන්ම පළවෙනි පන්දු වාර 6 ලකුණු ලබා ගැනීම අඩු කිරීම සහ කඩු ලබා ගැනීමට. ඉතින් මහීෂ් මේ ඔහු ක්‍රීඩා කරන හැම කණ්ඩායමකටම සාධාරණයක් ඉෂ්ට කරන සමත් වෙනවා. ඔහු යන හැම ලීග් එකේම සාර්ථක වෙනවා කියලා අපිට කියන්න පුළුවන් පැහැදිලිවම. ඉතින් මේක ශ්‍රී ලංකාවේ මම හිතන ඉතාමත් හොඳ ලකුණක්. මොකද මහීෂ් කියන්නේ වනිදු වගේම ඉතාමත් හොඳින් පන්දු යන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඉතින් වනිදුට තරම් මම හිතන්නේ ලොකුවට මහීෂ් හයිලයිට් වෙන්නේ නැති. ඒකට හේතුව මම හිතන්නේ වනිදු පිතිකරුවෙක් විදිහට කඩ දක්ෂතාව දක්වනවා. ඉතින් මහීෂ් කෙන කියන්න ඕනේ මහීෂ් මම හිතන්නේ සයිලන්ට් වොරියර් කෙනෙක්. ඔහු නිහඬව ඔහුගේ වැඩේ කරන් යනවා. ඔහු අපිට කියන්නේ ඔහුට අර ජරා විදිහට වැදුණු තරගයක් එහෙම කියලා මතක් වෙන්නේ නැහැ. මොකද ඔහු ඒ තරම් හොඳට කන්සිස්ටන්ට්ලි බෝල් කරනවා. සමහර වෙලාවට විකට්ස් ගන්න නැහැ, ඉකොනොමිකල් බෝල් කරනවා. ඉතින් මහීෂ්ගේ මේ පන්දුවේම මම හිතන්නේ ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ ලකුණක්. ඉතින් අද දිනේදී හොයව පළමු පන්දුවේම පළමු පන්දු වාරයේදීම ඔහු ලබා ගත්තා කඩුල්ලක් කෙලින්ම. ඇඩම් රොසින්ටන් ඔහුගේ කෙනීම කඩුල්ලේ දැවිය කඩුල්ලේ වැදුණා. ඉතින් ඒ අනුව තමයි ඔහු ඒ පළවෙනි කඩුල්ල ලබා ගත්තේ. ඔහුගේ පළවෙනි පන්දු අර දෙකටම ලබා දුන්නේ ඔහු ලකුණු 14ක් විතරයි පවර් ප්ලේ එකේ පන්දුවල. ඉතින් ඔහු ඔහුගේ කාර්යය ඉතාමත් හොඳින් කරනවා. ඉතින් යන ලීග් තරගාවලියේ සාර්ථක වෙන ක්‍රීඩකයෙක් තමයි මහීෂ් තීක්ෂණ කියන්නේ.